අයිබෝවන් මම ජනිත් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ඒල් කලාකාරයාගේන ටූල්ස් ටිප් වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම කියලා දෙනවා අපි ඩ්‍රෝවින් එකකට නැත්නම් පේන්ටින් එකකට පාවිච්චි කරන ටූල්ස් නැත්නම් උපකරණ ගැන හැම දෙයක්ම ඒ වගේම තමයි සමහර උපකරණ මම මෙතෙන්ට ගෙනල්ලා රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන්ට ගුවට මෙතෙන්ටම නෙමෙයි මෙතනදී ඉන්නේ යකඩ ගොඩක් මගේ කාමරේදී ඒක බලමු මං ඩ්‍රෝවින් පේන්ටින්ග්ස් කරන තැන අද අපි මුලින්ම බලමු අපිට ඩ්‍රෝවින් වලදී නැතුවම බැරි උපකරණයක් ඔයා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවේ channel එක subscribe කරලා නැමි නම් AL කලාකාර channel එක තියෙනවා මෙන්න මෙතනින් subscribe කරන්න පුළුවන් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like කරන්න ඒත් එක්කම තා යාළුවෙක්ට මේ නීටබල් ඉරේස් එක ගැන දැනගන්න මේ වීඩියෝ එක share කරන්න ඒ වගේම තමයි ඔයාට තව ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් මේ සම්බන්ධව තව ඔයාගේ අදහස් යෝජනා වගේ දේවල් තියෙනවා නම් මට පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න මං ඒවට උත්තර අරගෙන තව වීඩියෝ වලින් එන්නම් සමහරු නම් මේක නැතුවත් පාවිච්චි කරනවා ඒ වුණාට නැතුවම බැරි උපකරණයක් ඒ උපකරණයට එක එක ජාතියේ වරයිටිස් තියෙනවා ඒ වගේ එක උපකරණයක් අපි බලමු සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ දුබල දෙයක් මේක මේක ගැන පොඩ්ඩක් අපි කතා කරලා බලමු කොහෙන්ද ගන්න තියෙන්නේ ගණක එකක් මම ගෙනල්ලා රිවිව් කරන්න අද හදන්නේ අතර මොකද්ද මේ උපකරණ මම තාම උපකරණ නම කිව්වේ නැහැ අද අපි කතා කරන්න හදන්නේ නීඩබල් ඉරේස් එකක් නැත්තම් අර ක්ලේ ගුලිය වගේ නවන්න පුළුවන් මකන ගැන ඉස්සර වෙලාම අපි බලමු නීඩබල් ඉරේස් එකක් කියන්නේ මොකක්ද කියලා මේ කොණෙන් ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ නීඩබල් ඉරේස් එකක පින්තූරයක් ඔයාලට ඔය පේන විදියට බලා ගන්න පුළුවන් කොහොමද නීඩබල් ඉරේස් එකක් තියෙන්නේ ගන්න කලින් තියෙන්නේ ගත්තට පස්සේ අපි පාවිච්චි කරන වෙලාවෙදී කොහොමද තියෙන්නේ කියලා මෙන්න මෙතන තියෙන පින්තූර වලින් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් 200න් උඩට වගේ තමයි මේ වගේ නීටබල් ඉරේස් එකක් අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ නීටබල් ඉරේස් එකක් රුපියල් 500න් උඩ වගේ වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් නීටබල් ඉරේස් එකක් අපිට අලු පාටින් සුදු පාටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රතු පාට නිල් පාට වගේ තියෙන ඒවා දැන් තියෙනවා. ඒ වුණාට මූලික වශයෙන් ඉස්සර ඉඳන් අපේ ගාව තිබුණේ අලු පාට සහ සුදු පාට නීටබල් ඉරේසර්ස් මේවා ගොඩක් වෙලාවට රබර් ගතියකින් යුක්ත ඉරේස වර්ගයක් ගොඩක් ඇදෙනවා ඒ වගේම තමයි මේක පාවිච්චි කරන්නත් විශේෂ ක්‍රමවේද තියෙනවා මේ මකනේ තියෙන විශේෂත්වය තමයි මේ මකනේ හරියට ක්ලේ ගුලියක් වගේ ඒ කියන්නේ අපිට ඕන විදියකට ඕන අතකට නවලා හදලා අඹරලා මිරිකලා එතකොට ඒ වගේ තව ගොඩක් විශේෂතා කරලා හැඩහුරු අපිට ඕන විදියකට හදා ගන්න පුළුවන් හරියට ක්ලේ ගුලියක් වගේ. එහෙම හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේක අපිට සියුම් තැන් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි හොඳට අඩු ආයාසයකින් මකා ගන්න පුළුවන් අපිට ඕනම පැන්සල් ඉරක් නැත්නම් චාකෝල් ඉරක් නැත්නම් පැස්ටල් ඉරක් ඒ විදියට අපිට මකා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නීටබල් ඉරේසයකින් ඩස්ට් එකක් එළියට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මකනකොට මකනේ කෑලි හැමතැනම කඩදාසිය පුරා විසිරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ වුණාට නීටබල් ඉරේස් එකකින් ඒ වගේ අපිට ඩස්ට් බලා ගන්න බෑ. හේතුව තමයි නීටබල් ඉරේස් එකක් රබර් එකක් වගේ ඒකෙන් හැම වෙලේම ඩස්ට් එක අලව ගන්න එක තමයි සිද්ධ කරන්නේ. මම ඉස්සෙල්ලා පාරකුත් කිව්වා වගේ අපිට පුළුවන් නීටබල් ඉරේස් එකක් ග්‍රැෆයිට් පෙන්සිල් වලට නැත්නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පැන්සල් වර්ග වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට නීටබල් ඉරේස් එකක් චාකෝල් වලට නැචරල් චාකෝල් වලට කම්ප්‍රස් චාකෝල් වලට වගේම සොෆ්ට් පැස්ටල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමහරු අඳුරන්නේ මේ නීටබල් ඉරේස් එක චාකෝල් මකන්න පාවිච්චි කරන මකනේ කියලා. මොකද මේක ජනප්‍රිය වෙලා තියෙන චාකෝල් වලට. මොකද චාකෝල් වෙනත් මකන වලින් මැකෙන්නේ නැහැ. මේ නීටබල් ඉරේස් එකෙන්ම තමයි මේ චාකෝල් ඩස්ට් එක මකන්න පුළුවන්. මේ මකනේ වාසි වගේම වාසියක් දෙකකුත් තියෙනවා. ඒ එකක් තමයි මේ මකනේ 100%ක් මකන්න පාවිච්චි කරන්න බෑ. මොකද අපි ගොඩක් අදේට ඇඳලා තියෙන පැන්සල් ඉරක් වුණොත් මේ මකනේ මැකුවට හරියට මැකෙන්නේ නැහැ. 100%ක් මැකිලි ඉවර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේකෙන් මැකෙන්නේ 95ක් 85ක්
75ක් අතර වෙන්න පුළුවන් ඔයා පාවිච්චි කරන මකනේ බ්‍රෑන්ඩ් එකත් එක්ක. ලොකුම වාසිය තමයි මේකට පුළුවන් කලර් වැලියු එක අඩු කරන්න. වාසිය තමයි අපිට කලර් වැලියු එක හරියට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපි හදිසියවත් අපේ අතින් කලර් වැලියු එකක් වැඩි වෙලා නම් ඒ කලර් වැලියු එක අපිට අඩු කර ගන්න පුළුවන් නීටබල් ඉරේස් එක පාවිච්චි කරලා. මොකද නීටබල් ඉරේස් එකෙන් 100%ක් මැකෙන්නේ නැහැ. අපිට වුමනා ප්‍රමාණය අපේ මසල් මෙමරි එකත් එක්ක පාවිච්චි කරලා අපිට වුමනා ප්‍රමාණය මකා ගන්න අපිට හැකියාව තියෙනවා. අනිත් කාරණාව තමයි මේක තදේට අතුල්ලන්න ඕනේ නැහැ වෙන මකන වගේ. චුට්ටක් තියලා ගත්තා නම් ඇති මේකට ඩස්ට් එක ඇලෙනවා. ඒ වගේම තමයි මකන දෙකක් එකතු කරලා ඕනනම් අපිට පුළුවන් එක මකනයක් හදා ගන්න. මොකද මේක ක්ලේ ගුලියක් වගේ මකන දෙකක් එකතු කරලා ලොකු එක මකනයක් හදා ගන්නත් පුළුවන්. නීටබල් ඉරේස් එකක් ඉවර වෙනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකත් කාලයත් එක්ක මේකේ භාවිතය අඩු වෙන්න පුළුවන් අපිට. ඒ තමයි නීටබල් ඉරේස් එකට ඩස්ට් එක අලව ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. මේක කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. මොකද මේකටත් කැපැසිටි එකක් තියෙනවා. මේ කැපැසිටි එක මේකේ කවදා හරි ඉවර වෙනවා. මේක දිගින් දිගට පාවිච්චි කරද්දී මේකට ඩස්ට් එක ඇලිලා අන්තිමට වෙන්නේ මේකට ඩස්ට් එක අලව ගන්න බැරුව යනවා. ඒ කියන්නේ මේකට ඌරා ගැනීමේ හැකියාව අඩු වෙනවා. ඊට පස්සේ මේ මකනය ලොකු මැටි ගුලියක් වේලිච්ච මැටි ගුලියක් වගේ හයි වෙන්න පටන් ගන්නවා. මේ කාලෙදී තමයි මේකේ වැඩ ඔක්කොම ඉවර වෙන්නේ. එතනින් එහාට අපි මෙච්චර කල් පාවිච්චි කරපු මකනේ පාවිච්චි කරන්න බෑ. මමත් සාමාන්‍යයෙන් නීටබල් ඉරේස් එකක් පාවිච්චි කරනවා මගේ චිත්‍ර අඳින්න. ප්‍රෝවින්ස් ඔක්කොම වගේ කරන්න මම නීටබල් ඉරේස් එකේ සපෝට් එක උපරිමෙන් ගන්නවා. මොකද මගේ ප්‍රයිමරි ඉරේස් එක වෙලා තියෙන්නේ නීටබල් ඉරේස් එක. ඒක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. හැබැයි මම මේ කාලයක් පාවිච්චි කරපු නීටබල් ඉරේස් එක දැන් වෙනකොට ඒක භාවිතයෙන් ඉවත් කරන්න ඕන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මං ඒ වෙනුවට ලංකාවේ එක තැනකින් නීටබල් ඉරේස් එකක් ගෙන්න ගත්තා. අපි බලමු මෙතන ඉඳන් ඒ නීටබල් ඉරේස් එක කොහොමද හොඳද නරකද හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්ද මොන වගේ නීටබල් ඉරේස් එකක් වේද කියලා ලොකු කාරණාවක් තියෙනවා කියන්න. මොකද මේ වීඩියෝ එකට කිසිම ස්පොන්සර් කෙනෙක් නැහැ. මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නෙමෙයි. අපි බලමු දැන් මකන ගැන වැඩි විස්තර කතා නොකර යම් මකන බල. මේ මගේ පරණ නීටබල් ඉරේස් එක. මේක දැන් මේක මේ අර ඇදෙන සුළු ගති අඩු වෙලා තියෙන්නේ. කොහොමත් මේක සීතල වෙනකොට මේ වගේ ඇදෙන සුළු ගති අඩු වෙනවා. මේක තා ටික දවසක් යනකොට මේක ගල්ම ගහනවා. ගල් ගහුණාට පස්සේ මේකෙන් වැඩක් කරගන්න බෑ. ස්ටෙඩ්ලි ඉරේස් එකක්. මම මේ පැත්තේ තියෙන ටිකක් බලන්න. ඒ කියන්නේ මේක මේ හැම වෙලේම මේ නීටබල් ඉරේසර් කියන ජාතිය මේකෙන් කරන්නේ ඩස්ට් එකක් විදියට මකලා අයින් කරනකම මේ අපිට තියෙන මේ ඩස්ට් පාටිකල්ස් ඒවා මේකට අලව ගන්න එක කරන්න. මේක මේ විදියට තමයි තියෙන්නේ. බලමු අපි මේක කොහොමද කියලා. මේක ස්ටෙඩ්ල බ්‍රෑන්ඩ් එකෙන් තියෙන. හැබැයි මේක ස්ටෙඩ්ල මාස් හදලා තියෙන්නේ මේඩ් ඉන් මැලේසියා. මේක හදලා තියෙන්නේ මැලේසියාවලි ස්ටෙඩ්ල බ්‍රෑන්ඩ් එකෙන් හැබැයි තියෙන්නේ. අපි බලමු ස්ටෙඩ්ල බ්‍රෑන්ඩ් එකේ මැලේසියන් වලින් මේක මේ පොඩි ගානක් වගේ වුණේ. මේක රුපියල් 200 ගානක් වගේ වුණේ. සාමාන්‍ය මම මේ පාවිච්චි කරන එක මේක මේ ෆේබර් කාසල් එකක්. මේක මම ගොඩක් කල් පාවිච්චි කරා. මේක අවුරුදු දෙකක් තුනක් වගේ පාවිච්චි කරා. දැන් බලමු මේක. ෂෝ නියම මකලත් බල කොහොමද මැකින්නේ කියලා. හොඳ ඇතරම මේ වගේ මේ මෙන මේ වගේ මේ මකන ඇදෙන්න තියෙන්න ඕන. මේක පාටයි මේක පාටයි ගත්තම මේකත් මේ පාටරම තමයි මේක තිබුණේ. මේ චාකෝල් එතකොට ඒ ඩස්ට් එක මේකට ඇලෙන එක තමයි සිද්ධ වෙන්න. ඇලිලා අන්තිමට මේ වගේ ගානකට ඇදෙනවා. දැන් මේක නම් මාර සොෆ්ට්. මේක ගොඩක් හාඩ්. මකල බලමු අපි. මගේ ළඟ තියෙන පැන්සල් වල මම මකලා පෙන්වන්න. මේ ෂේප් එක ඇසල් එක. මේක පරණ.
බලමු දැන් මේක දැක්කද මේ දෙක වෙනස සාමාන්‍ය නීටබල් ඉරේස් එකකින් 100%ක් මැකි නෑ නීටබල් ඉරේස් එක පොඩ්ඩක් වේලෙන්නේ නැති තැනක තියලා තියන්න මොකද මේවා වේලෙන්න ගත්තාම ගල් ගහනවා මේක මැලේෂියන් වුණාට ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේක කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා ලංකාවේ ගෙන්න ගන්න පුළුවන් ඔය කට්ටියන්ට මේක නම් හයිය මේක මේ ඇදෙන්නේ නැහැ දැක්කද මේක ඇදෙන්නේ නැහැ මේක ඇදෙන්නේ නැහැ මේක කැඩෙනවා ඒ කියන්නේ ඒක කාලි ඉවරයිද මෙහෙමත් නැහැ මීටත් වඩා හයි වෙනවා මේක බෝලයක් වගේ ගලක් වගේ හයි වෙනවා මේකේම නෙවෙයි මේක අර නේද මේ වගේ ඇදෙන්න ඕන නීටබල් ඉරේස් එක මොකද එතකොට තමයි මේකට හොඳට අලවගන්නේ තාදයා මේ අපිට මේ චිත්‍ර අඳින්න පාවිච්චි කරන්න තියෙන උපකරණ තියෙන්නේ මේවා එල්ලිලා මේවා එක දිගට මේවා අදාගෙන පාවිච්චි කරන්න නෙමෙයි මේවා තියෙන්නේ අපේ වැඩ කටයුතු දිග ලේසි කරගන්න ඒ නිසා ඔයාලට මේවා ගන්න තල්ලි නැත්නම් නැත්නම් මේ පටන් ගන්නම ලෙවල් එකේ නම් මේවා අරගෙන මගුලක් කරන්න එපා හරිද මේවා අරගෙන විනාශ වෙනවට වඩා හොඳයි ඔයා දැනට තියෙන දේවල් වලින් වැඩක් කරන්න නැත්නම් මේව නැතුව කරන්න බැරි වෙනවා සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක්ට චිත්‍රයක් අඳින්න අඟුරු කෑල්ලක් වැලි පිල්ලක් තිබ්බත් ඇති හැබැයි අපිට මේ තියෙන උපකරණ මේව හදලා තියෙන්නේ අපි වගේ කට්ටියන්ට පාවිච්චි කරන්න තමයි ඉතින් මේව පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් කියන්නේ උපකරණ ටූල්ස් මත යැපෙන කෙනෙක් නෙමෙයි එයාට ඕන දෙයක් දිහා හිතලා ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් ඒ නිසා ඒ විදිහට කරමු එහෙනම් කොල්ලෝ අපි ගියා අයිබෝවන් මම ජනි ආයි කෑවා ඇයි මම මෙච්චර ගම කන්නේ ඇයි ගම කන්නේ කරඩු ගියානේ වයරේ පාඩම්